ඉසිවර සහන ජෝත්සේවය හා සම්බන්ධන ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතිං සිතාමත් වැදගත් සුබදායක පණිවිඩයක් තමයි අරංගනට සූදානම් වෙන්නේ. ඉතිං සුවහසක් ලංකාවාසී මෙවර අපෝස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙන දුවදරුවන් වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නට හිතුවේ. මොකද මම හිතනවා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් වැඩිම අවස්ථාවක් බාධා පැමිණිණු නැත්නම් විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වුණු කණ්ඩායමක් තමයි මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඔබ වෙනුවෙන් මෙවර විභාගයට ඉදිරිපත් වෙන ඔබට ඉසිවර සහන ජ්‍යොතිසේවය මගින් ඔබට ඒ විභාගය සඳහා ඉදිරිපත් වෙන දුවදරුවන්ට ඒ විභාගයට පිටත් වීම සඳහා අවශ්‍ය කරන සුබ මුහුර්ත, ඉදිවීමේ සුබ මුහුර්ත කීපයක් මම ඉදිරිපත් කරනවා. ඔබට පුළුවන් හැකි විදිහට මේ සුබ වේලාවන් ප්‍රයෝජනයට ගන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබගේ ප්‍රදේශයට ඕනම ප්‍රදේශයකට ගැලපෙන විදිහට තමයි මේ සුබ වේලාවල් සකස් කරලා තියෙන්නේ. ඉතින් ඔබට මේ සුබ මුහුර්ත වලට අනුව කටයුතු කිරීම තුළින් තියෙන බාධා තත්ත්වයන් මගහරවාගෙන ඔබට ඔබගේ ජයග්‍රහී අරමුණට යන්නට තවදුරටත් යම් විශ්ව ශක්තියේ යම් ඔබට උපකාරයක් මේ තුළින් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ උතුම් වූ පරමාර්ථය ඇතිව තමයි ඔබට මේ දේ ඉදිරිපත් කරන්න මම තීරණය කළේ. ඉතින් පළවෙනියටම විභාගය ආරම්භ වෙන්නේ 2020 මේ ඔක්තෝබර් මාසේ 12 වෙනි සඳුදා. ඉතින් ඒ සඳුදා උදේ ඔබ උදේ හරි නැත්නම් හවස් වෙලා හරි විභාගයට පිටත් වෙන ඔබ ප්‍රථම වතාවට පිටත් වීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ විභාගයට. ඒ නිසා සෑම දිනකටම නැකත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම එහෙම ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක අවශ්‍ය නැහැ. ඉතින් පළවෙනි දවසේ පිටත් වීම තමයි ඉතා වැදගත් කොට සලකන්නේ. ඒ නිසා පළවෙනි දවසේ ඔබ ඉදිරිපත් වෙනකොට මේ මුහූර්තවලට කලින් ඔබ උදෑසන අවදි වෙලා තමන්ගේ ආගමට අනුව කුමන ආගමක වුණත් ඒ ආගමට අනුකූලව ඔබ තමන්ගේ ආගම සිහිකරන්න ඕන. බෞද්ධයන් නම් විශේෂයෙන් ඒ බුදුන් වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වලා බුදුන් වැඳලා මල් පහන් පූජා කරලා ඒ ආශිර්වාද ලබා ගන්නට ඕන. ඊට පස්සේ මේ සුබ මුහූර්තයට කලින් ඔබ සූදානම් වෙලා පළවෙනියටම ගෙදරින් මේ මුහූර්තයෙන් එළියට බසින්නට කලින් ඔබ අපිට මම තවත් දෙයක් කියලා දෙනවා. ඉතා වැදගත් කාරණයක් මේ මුහූර්තයෙන් එළියට බසින්නට කලින් ඔබ පළවෙනියටම ඔබට මල් වට්ටියක් හරි ඒ වගේ දේ මත් සුවඳ කූරු ඒ වගේ දේවල් කලින් සූදානම් කරගෙන ඒ දේවල් පූජා කරලා ඉවර වෙලා තමයි මේක කරන්නේ. ඒවා කලින් පාන්දර හරි නැගිටලා ඔබට ඒවා සූදානම් කරගන්නට වෙනවා. ඉතින් එහෙම කරලා ඉවරලා නිවසින් එළියට බහින්නට කලින් ඔබ මේ ගාථා දෙක කියනවනම් හොඳයි. එකක් තමයි ජයෝ මුනින්දස සුබෝධි මූලේ අහෝසි මහරස්ස පරාජයෝහි උග්ගෝස යුන් දේව ගණා පසන්නා ඒ තේන සච්චන ජයස්සු මහියන්. මේ ගාථාව ඔබ ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා තුන් පාරක් මේ ගාථාව කියන්න. ඊට පස්සේ ඒ තේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං ඒ තේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං කියන එක තුන් පාරක් කියලා ඉවර වෙලා ඊට පස්සේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒ තේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒ තේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒ තේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං කියන ගාතාවත් තුන් පාරක් කියලා ඔබ එළියට බහින්නට ඕන මේ වෙලාවට. ඉතින් මේ වෙලාවට තමයි ඔබ එළියට බහින්නේ. මේ එළියට බහිනකොට මම ඔබ ඊට පෙර එක දෙයක් තව කියනවා කරන්නට ඕන. ඔබගේ නාස්පුඩු දකුණු නාස්පුඩුව සහ වම් නාස්පුඩුව කියන මේ නාස්පුඩු දෙකෙන් ඔබගේ වාතය නැත්නම් ඔබගේ හුස්ම වාතය හුස්ම ගැනීම සහ පිටවීම සිද්ධ වෙන්නේ කොයි නාස්පුඩුවෙන්ද කියලා පොඩ්ඩක් බලන්න. මොකද එකවර සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට නාස්පුඩු දෙකෙන් වෙන වෙනම තමයි, ඒ කියන්නේ වෙනස් වෙවි තමයි හුස්ම වැටෙන්නේ සහ හුස්ම ගන්න. ඉතින් එක නාස්පුඩක් සමහරට තද වෙලා හිර වෙලා තියෙන්න පුළුවන්. අනිත් එක ටිකක් බුරුලෙන් තියෙන්න පුළුවන්. ඒ බුරුල් වෙලා තියෙන නාස්පුඩුවෙන් තමයි හුස්ම වැටෙන්නේ. හුස්ම
වැටෙන නාස්පුඩුව තෝරාගෙන ඔබගේ පිටි අල්ලලා 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 හරි නැත්නම් ඒ උස්ම නාසයේ වැටෙන පැත්ත තමන්ට හොයාගන්න පුළුවන් පහසුවෙන් කොයි පැත්තෙන්ද උස්ම වැඩියෙන් වැටෙන්නේ කියලා. ඒ වැඩියෙන් උස්ම වැටෙන නාස්පුඩුව තෝරාගෙන ඒ පැත්තට අදාළ පාදය තමයි ඔබ ඉස්සරහට තියන්නට ඕන. ඉතින් ඒ පාදයේ පෙරට තියලා තමන්ගේ ඉෂ්ට දේවතාවුන් සිහිපත් කරලා මේ ඉස් මුලින් ඉෂ්ට දේවතාවුන්ට පින් අනුමෝදන් කරලා ඉෂ්ට දේවතාවුන් වහන්සේලා සිහිපත් කරලා තමන්ගේ ඒ ජයග්‍රහයි ගමන ආරම්භ කරන්න බොහොම සතුටින් දෙමව්පියන්ට වැඳලා ආශිර්වාද ලබාගෙන වැඩිහිටියන්ට වැඳලා ආශිර්වාද ලබාගෙන ඔබ ඊටාම ඔබගේ ජීවිතයේ තීරණාත්මක ඒ ඊටාමත් වටිනා කියන ඒ විභාගයට ඉදිරිපත් වීම සඳහා පිටත් වෙන්නට ඕන ඒ ජය මුහුර්තියෙන් ඒ සුබ මුහුර්තියෙන් සුබ දිසාව බරලිවරලා තමයි පිටත් වෙන්නේ. මම සුබ දිසාව සඳහන් කරනවා ඒ දවස් දෙකටම අදාළ. මම මෙතනදී දවස් දෙක කියලා කියන්නේ 12 වෙනිදා සහ 13 වෙනිදා කියන දින දෙකටම සමුදා අඟහරුවා දකින දින දෙකටම මම මෙතනදී මුහුර්ත ලබලා දෙනවා ඒ උදේට සහ හවස් වෙලාවට විභාග තියෙන අයට පිටත් වීම සඳහා. හොඳයි ඔය විදිහට තමයි ඔබ මේ ක්‍රමවේදය අනුගමනය කරන්නට ඕන. ඉතින් මම එහෙනම් නම් කාලේ වේලාව ගන්නේ නැතුව සුබ මුහුර්ත ටික මතක් කරන්නම්. පළවෙනියටම 12 වෙනිදා සඳුදා රාහු කාලයේ ඉඳලා තියෙන්නේ 7:25 ඉඳලා පෙරවරු 9 දක්වා රාත්‍රීටයි උදේටයි දෙකටම අදාළයි මේක. උදේ 7:25 9 අතර තමයි රාහු කාලය දෙන්නේ. ඉතින් ඊට කලින් තමයි මේ නැකත් සකස් වෙන්නේ. රාහු කාලය තුළ එක නැකතක් ඉදලා තියෙනවා. ඒක විශේෂ නැකතක්. හදිස්සිය කාට හරි මුල් නැකතකට කටයුතු කරන්න බැරි වුණොත් ඒ නැකත ගන්නට පුළුවන්. මම සඳහන් කරන්නම් 12 වෙනිදා උදේ එතකොට පෙරවරු 5:04 පාන්දර 5:04 ගොඩක් දුර අයට මේක වැදගත්. 5:04 තමයි එක නැකතක් දෙන්නේ. ඊළඟට 5:14 ඊළඟ නැකත 6:25 ඊළඟ නැකත පෙරවරු 6:37 ඊළඟ නැකත පෙරවරු 6:55 යෙදෙනවා. එතකොට මේ නැකත් ටික තමයි යෙදෙන්නේ පෙරවරු කාලයේ. ඊළඟට තව නැකතක් යෙදෙනවා. මම කිව්වා විශේෂ නැකතක් යෙදෙනවා කියලා. රාහු කාලය තුල තමයි මේ නැකත යෙදෙන්නේ. නමුත් ඒක ගැටලුවක් නෑ. ඔබට ගන්න පුළුවන් පෙරවරු 7:38 තමයි ඒ නැකත යෙදෙන්නේ. ඉතින් මේ සියලුම නැකත් වලට එදා දවසේ 12 වෙනිදා දවසේ සම්පූර්ණ සුබ දිසාව බවට පත් වෙන්නේ උතුරු දිසාව. උතුරු දිසාව බලලා තමයි ඔබ පිටත් වෙන්නට ඕන, කටයුතු කරන්නට ඕන. ඊළඟ හවස විභාගයේ තියෙන අයට පස්වරු 10:02 පිටත් වෙන්නට පුළුවන්. ඊළඟට 10:17 පිටත් වෙන්න පුළුවන්. ඊළඟට 11:15 සහ 11:26 කියන වෙලාවල් භාවිතා කරන්න පුළුවන් ඔබට නිවසින් පිටත් වීම සඳහා. අර පිළිවෙතම තමයි ඔබ අනුගමනය කරන්න ඕන නිවසින් පිටත් වීමේදී. ඉතින් ඊළඟට 13 වෙනිදා අඟහරුවාදා දිනේ පිළිබඳව මම කතා කරනවා. අඟහරුවාදා රාහු කාලයේ දෙන්නේ පස් 2:55 ඉඳලා 4:30 දක්වා. يعني පාන්දර 2:55 4:30 හවස 2:55 හවස 4:30 අතර තමයි රාහු කාලය දෙන්නේ. ඉතින් 13 වෙනිදා උදේ අර විදිහටම තමයි ඒ කටයුතු ටික ඒ විදිහටම තමයි කරන්නේ. මුලින් සඳහන් කළ ආකාරයටම කටයුතු ටික සිද්ධ කරලා ඔබ ඒ නැගෙනහිර දිශාව තමයි 13 වෙනිදා අඟහරුවාදා සුබ දිශාව බවට පත් වෙන්නේ. ඉතින් නැගෙනහිර දිශාව බලලා තමයි මේ කටයුතු කරන්නේ අඟහරුවාදාට කරද්දී. උදේ නැකත් උදේ විභාගය තියෙන අයට 6:18 යෙදෙන සුබ නැකතක් පළවෙනිටම. ඊට පස්සේ 6:26 6:40 ඊට පස්සේ 7:14 7:22 7:40 මේ වෙලාවල් ටික ඔබට භාවිතා කරන්න පුළුවන් උදේ වරුවේ පිටත් වෙන අයට. ඒ තමන්ගේ ඒ ප්‍රදේශවලට ගැලපෙන විදිහට තමයි දාලා තින්නේ. මොකද දුර ප්‍රමාණයන් වෙනස් වෙන නිසා තමයි නැකත් කීපයක් දීලා තියෙන්නේ. ඒ වගේම තමයි හවස් වෙලාවේ විභාගෙට දෙපත් වෙන අයට යන අයට පස්වරු 10:53 11:26 11:34 11:50 මේ වෙලාවල් භාවිතා කරන්න පුළුවන්. 13 වෙනිදා එතකොට සුබ දිසාව වෙන්නේ නැගෙනහිර දිසාව තමයි මේ සියලුම දිසාවන් වලට. ඉතින් මම හිතනවා මේ අනුව ඔබට කටයුතු කරලා ඔබට යම් රුකුලක් යම් අසසිල්ලක් යම් ජයග්‍රහණයකට ශක්තියක් වෙනට ලැබුණා නම් ඒක තමයි අපගේ එකම ප්‍රාර්ථනාව. ඉතින් ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ දේව රැකවරණයේ ආශිර්වාදයේ ලැබිලා සියලු කටයුතු සියලු ජය සියලු අභිප්‍රායන් සියලු අරමුණු ඔබ සිතුව පැතුව මිස්ටිස්ත කරගන්නට ශක්තිය ධෛර්යය ආශිර්වාදයේ විශ්වයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට මොනවාරි තියෙනවා නම් ගැටලු කමෙන්ට් එකක් දාන්න අපි මම ඒවට ඔබට පිළිතුරු ලබා දෙන්නට සූදානම්. ඉතින් ඔබ ඔබගේ යාළුවන්ටත් මේ බව දැනුවත් කරන්න විභාගයේ සඳහා මේම තියෙන බව ෂෙයා කරන්න ඔබගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ගොඩක් ඔබටත් ඒක පිනක් වේවි උදව්ව ඒ අයට උදව් කිරීම තුළ. ඉතින් ඒකත් ඔබට එක ශක්තියක් බවට පත් වේවි. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.